සාමාන්‍ය පෙළ දරුවන්ගේ විභාගය ජයගැනීම සඳහා ලබා දෙන අත්තල යටතේ අද අපි කතා කරන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. එතකොට පොතේ අපි දන්නවා මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියෙන් සෑදෙන පළමත තමයි සියලුම ජීවීන් සෘජුව හෝ වක්‍රව යැපෙන්නේ. එතකොට පොතේ අපි දන්නවා මේ දැන් රූප සටහනේ පෙනෙන පරිදි මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටිකක් තියෙනවා. මොනවද? ජලය, ඊළඟට කාබන් ඩයොක්සයිඩ්, ඊට පස්සේ පුතේ හරිත ලව. අපි කියන ඔය හරිත වර්ණ තියෙන්නු නැත්තම් අපි කියන ඔය අපි සස් පෙළදී නැවත කතා කරනවා ප්‍රභා සංශ්ලේෂණය වැදගත් වෙන වර්ණක තියෙනවා. ඒ වගේම ආලෝක ශක්තිය වැදගත් වෙනවා මේ සඳහා. අපි දන්නවා මේ අපි දැක්කා මේ ජලය ලබා ගන්නේ පසෙන්. එතකොට පසෙහි අන්තර්ගත වෙන පාංශු ජලය මූලකේශ හරහා පුතේ ආසුතිය මගින් ලබා ගන්නවා. මේකෙදි ඔය මුලේ බාහිකය අන්තස්චර්මය ආදී ලෙස පිළිවෙලින් ස්තර පහු කරන් මුලේ ශෛලමයට ඇවිල්ලා පස්සේ ශෛලමය ඔස්සේ යන්න කඳේ ශෛලමය නැත්තම් පත්‍ර දක්වා ඇවිල්ලා පත්‍ර මැදියේ සෛල වලට දැන් අපිට මේ රූප සටහනේ පෙන්වුම් කරනවා පත්‍රයේ හරස්කඩක. අපි උසස් පෙළදී ඕනෑමත කතා කරන දරුවනේ ඉහලින් තියෙනවා උඩු අපිචර්මය, යටින් අපහලෙන් තියෙනවා යටි අපිචර්මය, ඒ අතර තියෙනවා අන්න පත්‍ර මැද සෛල. ඔය ඉහලින් පෙන්වුම් කරන්නේ ඉනිමුදුස්තර සෛල, අන්න පහලෙන් ඔය සවිවර මුදුස්තර සෛල. අන්න ඔය ඇතුළේ තියෙනවා මේ හරිත ලව පුතේ. මේ හරිත ලව ඇතුළේ තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඔන්න දැන් ශෛලමය ඔස්සේ ආපු ජලය සහ ඊළඟට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තමයි අපිට කාබන් ඩයොක්සයිඩ්. ඔය පෙන්නන්නේ පාලක ශෛල දෙකකින් වටවෙච්ච පූටික සිදුරක්. ඔවා තියෙනවා උඩු අපිචර්මයේ සහ යටි අපිචර්මයේ. සාමාන්‍ය දීපීජපත්‍රි ශාකවල යටි අපිචර්මයේ බහුලව තියෙන පූටික. අනර වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් පූටිකාහරහා විසරණයෙන් පත්‍ර තුළට ඇතුළු වෙලා අන්න බලන්න පත්‍ර මැද සෛලවල සෛලයට ඇතුළු වෙලා පුතේ හරිත ලවයට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ඇතුළු වෙලා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අන්න ආලෝක ශක්තිය අවශෝෂණය කරමින්. එතකොට මේකේ මේ ක්‍රියාවලිය පුතේ ලොකු ක්‍රියාවලියක් තියෙනවා. අපි ඔක උසස් පෙළ කතා කරනවා. ඉලෙක්ට්‍රෝන ගලන, රේඛී ඉලෙක්ට්‍රෝන ගලනය සහ චක්‍ර ඉලෙක්ට්‍රෝන ගලනය සමන්විතයි ආලෝක ප්‍රතික්‍රියාව. ඊට පස්සේ කැල්වින් චක්‍රය සිද්ධ වෙනවා. මේ හරහා තමයි අවසානයේ මේ ප්‍රභා සංශ්ලේෂණය අපිට අවශ්‍ය කරන ඵලය ග්ලූකෝස් නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම අතුරු ඵලයක් විදිහට අපි දන්නවා මේ ලෝකවාසය කරන ස්වායු ජීවීන්ට අවශ්‍ය කරන අන්න ඔක්සිජන් වායුව නිෂ්පාදනය සිද්ධ වෙනවා. මෙන්න මේ අනුක ඔක්සිජන් අන්න ආරක දැන් පෙන්වන ආකාරයට අන පූටිකාවලින් වායුගෝලයට නිදහස් වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේකෙදි සෑදෙන පුතේ මේ ග්ලූකෝස් පිෂ්ඨයේ විදිහට සංචිත වෙනවා. ඒ වගේම මේක සුක්‍රෝස් බවට පත් වෙලා අන ශාකයේ අනිකුත් කොටස් වලට පරිවහනය වීමක් සිද්ධ වෙනවා. අපි නැවතත් මෙවැනිම පාඩමකින් හමු වෙමු දරුවනේ.